2003 අවුරුද්දේ රිකි පොන්ටිංගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම මෑත කාලයේ ජාත්‍යන්තර එක්දින පිටියේ හිටපු සුපිරිම කණ්ඩායමක්. 2003 ලෝක කුසලානයක් දින්න පොන්ටින්ලා 2007 ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඒ විදිහට එක දිගට දක්ෂතා අතර හිටපු පොන්ටින්ලායි කණ්ඩායම ලෝක වාර්තාවක් තියලා තියෙනවා. ඒ තමයි එක දිගට වැඩිම එක්දින තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව. මේ වර්තාව තියෙන පොන්ටිංගේ කණ්ඩායම එක් දින තරඟ 21ක් එක දිගට දිනන්න සමත් වෙනවා. මේ වර්තාවේ දෙවෙනි තැන ඉන්න දකුණු අප්‍රිකා කණ්ඩායම වර්ෂ 2005 දී තරඟ 12ක් එක දිගට දිනලා තමයි වර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. ඒ පරතරෙන්නුත් පේනවා මේ වර්තාවේ වැදගත්කම. මේ විදිහට අවුරුදු 17ක් පුරා බිඳින්න අමාරු වෙලා තියෙන වර්තාව ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් බිඳ දාන්නයි සූදානම් වෙලා ඉන්නේ. දැන් ඔවුන් පොන්ටින්ලා තියපු වර්තාව සම කරලා ඉන්නේ. මේ තරඟ 21ක් එක දිගට ජයග්‍රහණය කළා. පසුගිය දවසක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තිබුණු තුන්වැනි එක්දින තරඟයේදී ලකුණු 232ක දැවැන්ත ජයක් ලබාගෙන තමයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව මේ වර්තාව සම කරන්නේ. අවසන් වතාවට ඒ තරඟයත් එක්ක නවසීලන්තයට එරෙහිව තරඟ තුනම දිනපු ඕස්ට්‍රේලියාව මේ වර්තාවට යද්දී ඉන්දියාව පාකිස්තානයේ නවසීලන්තයේ එංගලන්තයේ බටහිර ඉන්දිය කොදෙව් වගේම ශ්‍රී ලංකාව එක්කත් තරඟාවලි තුනට බිඳුවක් විදිහට පරාද කරන්න සමත් වුණා. නවසීලන්තයේ දෙවතාවක් මේ විදිහට පරාජය කරන්න සමත් වීමත් විශේෂ සිද්ධියක්. මේ සුවිශේෂ වර්තාව ගැන ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මැග් ග්ලෙනින් අදහස් දක්වලා තිබුණා. ඇත්තටම මේක විශේෂ උත්සාහයක්. විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ලෝක වර්තාවක් සමකරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. තරඟ 21ක් එක දිගට දිනා ගැනීම ඇත්තෙම ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ විදිහට වැඩිම එක් දින තරඟ ප්‍රමාණයක් දිනපු අවස්ථාව විදිහට 2004 තරඟ 10ක් ජය ගැනීම තමයි වාර්තා වෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සත්‍රි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.